මාතර කොළඹ අධිවේගී මාර්ගයේ දීර්ඝ කාලයක ඉඳන් ප්‍රවේශ පත්‍රය දෙන්නේ පොර ටිකට් පත්‍ර. අමාර අය හිතන අය නෙමෙයි සොරකම් වංචා දූෂණ කරන්නේ වෙනත් පාර්ශ්වයකින් වෙන්නේ. මේව හරිනම් ඒ සියල්ල අධිකරණයට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවා. මාතර කොළඹ අධිවේගී මාර්ගයේ දීර්ඝ කාලයක ඉඳන් ප්‍රවේශ පත්‍රය දෙන්නේ මුද්‍රණය කරපු වෙන ටිකට් පත්‍රයක්. පොර ටිකට් පත්‍ර. එක ගමන් වාරයක් රුපියල් 1200ක් විතර වෙනවා. ඊයේ දිනේදී විතරක් ඒ ගමන් වාර 32ක්. මගින් 32 දීලා තියෙන්නේ පොර ප්‍රවේශ පත්‍ර. එතකොට එක ගමන් වාරයකින් 30000ක් 35000ක් අයිම වෙච්චාම අනිත් ගමන් වාරයෙන් 35000යි 70000යි. දවසකට ගමන් වාර දෙකක් ගියොත් 70000 ලක්ෂේ ගානේ එක සීටින් බස් එකකින් නැති වෙච්චාම කොච්චර ගාණක් නැති වෙනවද කියලා වෙලා ගණන් බලන්න පුළුවන්. මේක නතර කරන්න තියෙන එක ක්‍රමයක්. ඊ ටිකටින් ක්‍රමයකට එන්න ඕනේ. ඉතින් ඒක සඳහා මම ඊයේ කැබිනට් මණ්ඩලෙත් අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කෙරෙව්වා. ඉතාම ඉක්මනින් මේ ටික නතර කරගත්තේ නැත්නම් මේ ආයතන වලින් පොදු මහා ජනතාවට දෙන්න සේවය ලබා දෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. අමාර අය හිතන අය නෙමෙයි සොරකම් වංචා දූෂණ කරන්නේ වෙනත් පාර්ශ්වයකින් වෙන්නේ. මේව හරිනම් සියලුම දේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඕනේ. මොකද රජයේ දේපොළ වල ආදායම නැති කිරීම සඳහා වෙන කවුරු හරි ටිකට් පන් මුද්‍රණය කළා තියෙනවා නම් මේ මුද්‍රණාල හිමියෝ, මුද්‍රණාල අයිතිකාරයෝ, ඒ මුද්‍රණය කරපු අය, ඒ සියල්ල අධිකරණයට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට වැඩ කරනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.